ස්වාමීන් වහන්ස, දැන් එවන් මානසිකව යම් උසස් තලයකට පත් වූ අයෙකු සිහිසන්ව මිය යන්න පුළුවන්ද? නැත්නම් එවන් අයෙකු මිය යන්නේ යම් සමාධියකට සමවැදිලාද? නෑ 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 නෑ, මෙහෙමයි නෝනා, අපි නිරේතුරුවම ධර්මානුකූලව ගලප ගන්න ඕනේ. මගේ ජීවිතේ මං පැවිදි වෙච්ච දවසේ ඉඳන් මේ මොහොත දක්වා ධර්මයක් කියලා තිනවා නම් ඒ ධර්මය නෝනා අවිද්‍යාව දුරු වීම උදෙසාමයි මං කියලා තියෙන්නේ. කෙනෙක්ව මෝහයට වැටෙන්න නම්, කෙනෙක්ව පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයට වැටෙන්න නම් මං ධර්මයක් කියලා නැහැ. මැරෙන මොහොත දක්වා කියන්නේ නැහැ. නමුත් මං ඔබලාට කියනවා, කවදා හරි දවසක මං අපවත් වෙච්ච දවසක, හෙට අපවත් වුණත්, කවදා හරි අපවත් වුණත්, මගේ මරණයෙන්වත් මගේ මලකඳෙන්වත් ඔබ අවිද්‍යාවක් නම් ගන්න එපා. ඔබ මෝහයක් නම් ගන්න එපා. ඔබ ගන්නේ අවිද්‍යාවක් නම් මෝහයක් නම් ඒක ඔබ මට කරන්නා වූ අගෞරවයක්මයි. මම අපවත් වෙන වෙලාවේ සිහිසන්ව අපවත් වෙන්න පුළුවන්. මම අපවත් වෙන වෙලාවේ සිහිසන්ව අපවත් වෙද්දී ඔබ කියනවා නම් නෑ නෑ ස්වාමීන් වහන්සේ ධානයේකට සමවැදිලා හිටියේ, ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් තුල හිටියේ කියලා මං කියනවා ඒ සම්පූර්ණ බොරු කියලා. තේන්නා? මං කියනවා ඒ සම්පූර්ණ බොරු කියලා. තේන්නා? මම සිහි නැතුව මරණයටපත් වුණේ මගේ අකුසලයක් නිසා. එච්චරයි. තේන්නා? මට සිහි නැතුව අපවත් වෙන්න සිද්ධ වුණේ මගේ අකුසලයක් නිසා. ඒතර ඔබේ අකුසලයේ වහන්න එපා. ඔබේ අකුසලයේ වහනවා කියන්නේ ඔබ මගේ මලකඳටත් අගෞරවයක් කරනවා. මම අපවත් වෙන්නේ ඉස්සෙල්ලයි මම ඔබට කියන්නේ, මොකද මම සිහි නැතුව යම් හේතුවක් නිසා අපවත් වුණොත් අනිවාර්යයෙන්ම මට කැමති මට හිතවත් පින්වතුන් කියයි නෑ නෑ, ඔය ආර්ය ඥාන හාමුදුරුවෝ ධානයක් තුලයි හිටියේ, නැත්නම් අදිෂ්ඨානයක් තුල. මං හිතනවා ඒක සම්පූර්ණ බොරුයි කියලා මං ජීවත්ව ඉන්නකොට ඔබට කියලා තියෙනවා. තේරුණාද? ඒ නිසා මගේ මලකඳෙන්වත් ඔබ අවිද්‍යාවක් ගන්න එපා. ඔබ එදාට ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන මෙච්චර සීලය තුල ශක්තිමත්ව ජීවත් වුණ ආර්ය ඥාන හාමුදුරුවෝ සිහි නැතුව නැතුණේ අතීතයේ සීලේ දුර්වලභාවයක් නිසාමයි කියලා. එතන කරලා ඔබ සීලෙන් ශක්තිමත් වෙන්න. ඒක තමයි ධර්මය. එතන තමයි අමෝහය. එනිසා එතනින් ඔබ ශක්තිමත් වෙන්න දෙයනේ. මට ඒ වගේ දෙයක් වුණා නම් දෙයනේ ඔබට කොයි වගේ දෙයක් වෙන්න පුළුවන්ද තැන ඉඳන් අන්න ඔබ අප්‍රමාදී භාවයට පත් වෙනවා. තේන්නේ? එතන තමයි තැන. එතන තමයි ධර්මයේ මතු කරගන්න තියෙන තැන. එහෙම නැතුව පුතේ, අපි ආස්වාදයට අපි කතා කළොත් අපි නිරයතුරුවම අපි සුගතිය ඉපදෙන්න පුළුවන්. නමුත් තව කෙනෙකුට අපි සුගතිය අහිමි කරනවා. තව කෙනෙකුට අපිට පූර්ව ආදර්ශයක් දෙන්න පුළුවන්. දෙයියනේ මේ සීලය ජීවිතේ කොටගෙන ජීවත් වුණ ආර්ය ඥාන හාමුදුරුවෝ අපවත් උනේ සිහි සන්වණං. එහෙනම් අතීතයේ අකුසල් විපාකෙට ඇවිල්ලා තියෙනවා. එනිසා අතීතයේ අකුසල් මට විපාකෙට ආව නම් දෙයියනේ අපිටත් මේවා විපාකෙට එන්න පුළුවන් කියන තැන ඉඳන් ඔව් තව තව සීලයේ තුල සද්ධාව තුල ශක්තිමත් වෙනවා. එතන තමයි පූර්ව ආදර්ශය. එතන තමයි ධර්මය. එනිසා අපි නිරේතුරුව ධර්මය මෝහය නොවැඩෙන ආකාරයට ගල්ප ගන්න හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ.